අභියෝග යුක්තනිකාව මත කාලෙම අපි ගොඩක් දේවල් අධ්‍යාපන ශිෂ්‍යලින් ලබා දුන්නා ජීවිතය අභියෝගයක් කළා තියෙනවා මේ කාල සමය තුළදී පාසල් අධ්‍යාපනයට විශේෂයෙන්ම ගෙදර ඉන්න දුවලා පුතාලට තමන්ගේ අධ්‍යාපන ශිෂ්‍යලින් කඩින් විභාග ගන්නවක් තියෙනවා මේ විභාගවල ප්‍රධානම විභාගයක් තමයි අපස උසස් පෙළ විභාගය මේදී කලා විෂය ධාරාව අපේ प्रधान विषय तमें सिंहल विषय ये सिंहल विषय अभी अभियोग नालिका उसे सूदान नाट्य पिलिम अलंकार सहित रसवात्पात्र अभी सुमेध जीवन पेरी आचार्य अभी අද හදාරන්න තියෙන්නේ උසස් පෙළ විභාගය සඳහා නිර්දිෂ්ට ග්‍රන්ථයක් වෙච්ච පෙමත ජයති සොකෝ කියන නාට්‍ය මේක මහාචාර්ය එදිර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ට නිර්මාණයක් අපිට මේ කෘතිය තමයි උසස් පෙළ විභාගය සඳහා අධ්‍යයනය කරන්න තියෙන්නේ ඉතින් මේ කෘතිය පිළිබඳ කතා කරනකොට අපි මුලින්ම මේ කෘතියේ වස්තු විෂය फैंटसी අපේ බොහෝ ගීත නිර්මාණ වල කියනවා අපි අපේ මේ කෘතිය අධ්‍යයනයට ප්‍රවේශයක් සඳහා ඒ ගීත කිහිපයක් ශ්‍රවණය කරලා ඉදිමු සංතාප තවුනම් මං වින්ද ජීවිතේ පින්තර හදුකම් තනිකලා ආදරෙන් හඳව ඉදුරින් ගිලිහුනා කඳුලකින් किमानु कावलु एगुनु नावनमिं एदा सुंदरु हितत्ती उना कंदुनु दनन्नी नुराले पुरन्नी मगे तुमुरु लबिसी एदा सुंदरु हितत्ती उना कंदुनु दनन्नी नुराले पुरन्नी मगे तुमुरु लबिसी मुनवत्न वेनाए मटो ඔබ සතුටුනම් මට දුක ඇත්තේ නෑ හැමදේම විසඳන්න කාලයට බෑ වෙන් වී ගියේ අපි යලියෙක් වෙන්නේ නෑ මිය යන්න සූදානම් පෙරදුම දරන් සමරන්න එනවාද සුදු මල්ලරන් මිය යන්න සූදානම් පෙරදුම දරන් अंतर्गत स्त्रीय जीवर्धन समाजे विशेष वर्तमान දුඹුරු ලමිසියෝ ඊළඟසේ එක එක මල්ටිකල් ලමිසියෝ අපි දකින්නම් වෙනවා ඒ වගේම මේ දෙවන ගීතයේදී කියනවා මේ ඒ පෙම්බතා තමන්ගේ ජීවිතය නැති කර ගන්න හදනවා පෙම්බත නිසා එතකොට ඇයි මේ ස්ත්‍රියට ඇයි මේ දුඹුරු ලමිසියෝ කියලා කියන්නේ ඒ වගේම ඇයි පිරිමි ස්ත්‍රසම් මැරෙන්නේ අපි බලමු මේකට හේතුව මොකක්ද කියන එක විශේෂයෙන්ම මේ පිරිමියට स्त्रीय පිළිබඳව සදාකාලීන සෑම දවසකම තිබුණේ ෆැන්ටසිය. ඒ කියන්නේ අපි ඒකට කියනවා මේ සිංහලෙන් තාම වචනයක් හදව නැහැ ෆැන්ටසිය. මේ අදහස තමයි ස්ත්‍රිය තුළ පිරිමියන්ට තේරුම් ගන්න බැරි අපි කියනවා මේකට සංකේතනය කළ නොහැකි යතක්. ඒකට අපි කියනවා සිම්බොලික් රියල් කියලා.
සංකේතනය කරන යට මෙන්න මේ දේ නිසා තමයි ස්ත්‍රිය මේ වගේ පිළිගත් උත්කර්ෂයෙන් වෙන්නේ. එතකොට අපි කියනවා මේ හැම විටම පිරිමියා විශ්වාස කරනවා තමන් නොවිඳිනා වූ විනෝදයක් ස්ත්‍රී විඳිනවා කියලා. එතකොට ඒ පිටිපස්ස තමයි මේ පිරිමියා යන්නේ. අපේ මේ නාට්‍යවල මේ ගලපගන්නේ මේ නාට්‍ය තුල උද්දාල බමුණ මේ තමන් හැඟුම් කරණය කරන හැටි අද විගණ සිම්බොලික ක්‍රියාව ඒ කියන්නේ ඒ පිටිපස්ස තමයි ඔහු යන්නේ. අපි තව ගීත දෙකක් අපිට අහන්න තියෙනවා. අපි මේ දෙක අහලා ඉතුරු කොටසට යමු. රම්වල කිය බන්න වෙනම්බරේ තම්බුරි කමුද නොදා බලබරේ වාකර කවුද ඉන්නේ ජලමරේ අපර මලිරිදි දෙකවරේ චම්බලේ වගේ ඉන්න සුන්දරා සම්බෝලේ කොටලා කමුද ලුනු දමා තගල මම විත් මාකුණා ගස්පලේ දම් පොපුද රාපෙරා රපට 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 රබඩම් මගේ පුංචි රෝස මලේ මමයිනුනේ වියපත් බවරා නුඹහිනෙන් පත් නොදකින කුමරා නුඹහිනෙන් පත් නොදකින කුමරා කල්වර සඳක් පාගේ ආසේ නුඹ ඉන්න පානම් ආසයි මන් නොකී කවිය නුඹට කියන් තරක් නෑ නුඹ දැස යන් මගේ පුංචි රෝස මලේ මමයිනුනේ වියපත් බවරා නුඹහිනෙන් පත් නොදකින කුමරා නුඹහිනෙන් පත් නොදකින කුමරා මගේ පුංචි නවතැනේ ඇවිදින් සරි සරණ බානම් ආසයි මං කවුළු පියන් හැරලා තියන් තරක් නෑ නෑවිත් ඉන්න මගේ පුංචි රෝස මලේ මමයිනුගේ වියපත් බබරා නුඹහිනෙන් පත් නොදකින කුමරා නුඹහිනෙන් පත් නොදකින කුමරා අපි දැන් මේ ගීත කීපයක් ශ්‍රවණය කරා. මේ ගීත කිහිපයක් අපිට හම්බුණ ප්‍රධාන චරිතයක් තමයි ස්ත්‍රිය කියලා කියන්නේ. අපේ සාහිත්‍ය කලා නිර්මාණයන්ට බහුලවම පාදක වෙන්නේ මේ ස්ත්‍රිය මේ ප්‍රේමය රාගය වගේ අත්දැකීම් තමයි පාදක වෙන්නේ. ඉතින් මේ ස්ත්‍රිය පිළිබඳව මම මුලින්ම කිව්වා ස්ත්‍රිය පිළිබඳව පුරුෂයාට තියෙනවා කියලා සිම්බොලික් රියල් එක. කියන්නේ සංකේතී යත කියන එක. අපිට කියනවා සංකේතී යත. අපේ මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය වෙච්ච උද්දාල බමුණ. අපි මේ ප්‍රධාන චරිතය තමයි උද්දාල කියන බ්‍රාහ්මණයා. මේ උද්දාල කියන බ්‍රාහ්මණයා ස්ත්‍රී පිළිබඳව ෆැන්ටසිය හදාගෙන ඉන්නවා. ඒ ෆැන්ටසිය ඇත්තටම හදලා තියෙන්නේ කවිය. එයා එක වෙලාවකදී කියනවා මේ නාට්‍ය තුළ එක වෙලාවකදී කියනවා ළඳකගේ ඇස් මිනිපහන් ලෙස දිනෙන බව මේ කවින් කීපස නොඇඳුමින් තත නොදත්තේ ඔබ දුටු වෙන්නේ සැබෑ විය වරින් වර ආලෝක වන හැටි
වරින් වර යනි නිවි යන සිටි පසක් නොකල මෙතුවා කල් ඔබතුට වෙලේ සැබෑදීනේ මෙන්න මේ ප්‍රකාශය මේ එමතෝ නාට්‍ය හැදෑරීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රවේශයක් අපිට ගන්න පුළුවන් මේ මෙතන කියවෙනවා කවි ලොවේ දැක්ක ස්ත්‍රියව සැබෑවට හම්බ වෙනවා මුලින්ම කවියෝ ස්ත්‍රී පිළිබඳව විවිධ අදහස් හදනවා ඇගේ මූණ උපමා කරනවා හදවත ඒ වගේම ඉඟසුප මිටින් ගත හැකි කියලා වගේ අදහස් ස්ත්‍රී පිළිබඳව තියෙනවා මේ අපේ උද්දාව බමුණ මෙන්න මේ කියන ස්ත්‍රී පිළිබඳව මේ කවිය ගොඩනගපු ස්ත්‍රී වෙනවා අපිට මතකයි කුසජාතකේ කුස කුමාරයා හදනවා රන් රුවක් ඒ රන් රුවගේ රුවක් ලැබුණොත් ඔහු විවාහ වෙනවා කියලා. ඇත්තටම පබාවතිව හම්බ වෙනවා රන් රුවගේ. හැබැයි අන්න එදා ඉඳන් කුස කුමාරයා මොන තරම් දුක් විඳලද? අවසානයේ පබාවතිගේ නිවසේ කුස්සියේ වළංගුව දන්නත් යනවා. අර කවිය විසින් හදපු නැත්තම් ෆැන්ටසයිස් කරපු ස්ත්‍රියව සැබෑවේ මුණ ගැහුණාම පිරිමියට සිද්ධ වෙන්නේ කරදර ගොඩක්. ඉතින් අපේ මේ උද්දාන බමුණට ඔය සිද්ධියම තමයි වෙන්නේ. කවිලොවෙන් දැකපු ස්ත්‍රියව ඔහුට හම්බ වෙනවා. හම්බ වුණාට පස්සේ ඔහු සමාජය තුල අපවාදයට ලක් වෙනවා. ඔහු සමාජය තුල අපවාදයට ලක් වෙනවා. දුක් විඳිනවා. අවසානයේ මරණයට පත් වෙනවා. එතකොට සරච්චන්ද්‍ර එයාගේ කල්පනා ලෝකයේ කියන කෘතියේ ඒක අවස්ථාවක් කියනවා කවියෝ මේ වගේ ස්ත්‍රීන් පිළිබඳව මේ වගේ අලංකාරෝක්ති ගොඩනගලා තියෙන්නේ ඒ ස්ත්‍රියව සැබෑවටම යන්න නෙවෙයි ඒ ස්ත්‍රියව සැබෑවටම හම්බුනොත් එහෙම විශාල කරදරයක් විඳින්න වෙනවා ඒක නිසා ඒ ස්ත්‍රියව කලිවලින්ම විඳලා එතනින් පැත්තකින් තියන්න කියලා සරච්චන්ද්‍ර කියනවා නාට්‍ය රචනා කරන නාට්‍ය රචකේ ඉතිහාස කතාවක් බොහෝ දුරට මූලාශ්‍රය කරගන්න අපි ගත්තොත් එහෙම අපි සරච්චන්ද්‍රගේ නිර්මාණ ගත්තොතින් සරච්චන්ද්‍ර මනමේ නාට්‍ය නිර්මාණය කරන්න ජාතක පොතේ ඉන චුල්ලතනුද්දර ජාතකය මූලාශ්‍රය කරගන්න ඒ වගේම සිංහබාහු නාට්‍ය නිර්මාණය කිරීමට මහාවංශයේන සිංහබාහු කතාව පාදක කරගෙන ඒ වගේම එමතෝ ජයතිස්සප නාට්‍ය නිර්මාණය කිරීම සඳහා සත්තරමාලංකාරයේ එන ස්වර්ණතරකා වස්තුව පාදක කරගන්නවා එතකොට මේ නාට්‍ය සඳහා පාදක කරගන්නේ අපි දන්න කතාව නැති අපි දන්න කතාවම පාදක කරගන්නවා හැබැයි මේ දන්න කතා තුළ ඒ කතුවරු උදාහරණයක් විදිහට ජාතක කතාකරුව ඒ වගේම මහවංශය කතු ඒ වගේම නැත්නම් ජනප්‍රවාදයේන සිංහබාහු කතාව ඒ වගේම ස්වර්ණදෙනක වස්තුවේ කතු ඔහුට තිබුණා යම් දෘෂ්ටිය අපි මේකට කියනවා දෘෂ්ටිවාදය කියලා අයිඩියොලොජි කියන අදහස දෘෂ්ටිවාදය ඒ කෘතිවල ස්ත්‍රිය පිළිබඳව තියෙන මේ ගතානුගතික දෘෂ්ටිවාදය අපි බලමු මනමේ නාට්‍ය සඳහා පාදක කරගත්ත ජාතක කතාව ජාතකය චුල්ලතනුද්දර ජාතකය ඒ ජාතක කතාවේ නිරූපණය වෙන ස්ත්‍රිය ඒ ස්ත්‍රිය ඉතාම නරකයි නරකය කියන්නේ හේතුව තමයි තමන්ගේ සැමියාව මරන්න හොරාට කඩුව දෙනවා. ඉතින් ඒක නිසා ජාතක කතා කතුවරයෙක් ඉන්නවා මේ වගේ ස්ත්‍රී සමීප කරගන්න එපා. මොකද විශාල විපත නරක හානියක් තමයි සිදු වෙන්නේ පිරිමියට. ඒ වගේම සිංහබාහු කතාවේ අපි දන්න පර්ණසිංහ බාහු කතාවේ මහාවංශයේන ජනප්‍රවාදයේ සඳහන් වන ඒකිටින ස්ත්‍රියක් අපි දන්න සුප්පා දේවිය ඒ ස්ත්‍රිය හරිම කාමශක්තිය
ඉතාම කාමාශක්තයි. මේකත් අපි කියනවා ඒක අපේ සංස්කෘතික ජීවිතය අනුව නරකයි. ඒකත් නරකයි. ඊළඟට අවිදම්බ වෙනවා පෙමතු ජායති සුඛ නාට්‍යයට පාදක වෙන ස්වර්ගතර වස්තු एक इन स्वर्ण स्त्री एक स्त्री इन स्त्री पेरी उगुलेदान पेरी स्त्री पेरी उगुलेदान मल कुटवा अभी मेनमी पेरने कथा तुम्हे समस्ते अभी उत्तर नरकाय पेरनी දෘෂ්ටිවාදයේ තුල පැරණි දෘෂ්ටිවාදයේ තුල ස්ත්‍රී වනාහි සමීප කරග නොගත යුතු ඊටම නරක ඊටම දුරුජන දුෂ්ට චරිතය එතකොට මෙන්න මේ පර්ණ කතාවල මේ අදහස තියෙනවා අපි ඊළඟට සලකා බලමු මේ ස්වර්ණතරක වස්තුවේ පර්ණ කතාව මොකක්ද කියන්නේ ඒකේ අනුරාධපුර නුවර එක්තරා කාන්තාවක් අබේගිරි විහාරයට මල් පූජා කරන්න යන්න යන එක වෙලාවකදී මේ කාන්තාව තමන්ගේ දුවවත් එක්කගෙන බාලදීනියක් ඇයවත් එක්කගෙන තමයි මල් පූජා කරන්න යන්නේ එහෙම මල් පූජා කරන්න ගියාම ඇය ළඟිනවා මලසුන්ගේ මල් ආසනයේ තියෙන කුටිය ඒ කුටියේ වතුර නැහැ වක්‍රාකාර මණ්ඩලාකාර පූජා කරලා බුදුහාමුදුරුවන්ගේ නවාදහදී බුදුගුණ සිහිපත් කරනවා. ඉතින් ඒ මොහොතකින් අම්මා එනවා. අම්මා ඇවිල්ලා දුවට දොස් කියනවා. ඇයි මේ වගේ නරක වැඩක් කරේ? ඔයා කරලා තියෙන වැඩේ තමයි මේ අපිරිසිදු මල් ආසනයක් මත මල් පූජා කරලා. මේක කරන්න එපා කියලා මේ චණ්ඩාල දෙල්ල කියලා ටිකක් තදින් බයිනවා දුවට. ඒකෙන් මේ බාලදුව කෝපයටපත් වෙලා තමන්ගේ අම්මට කියනවා අපි අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම මේ තෝනේ යකෝ චණ්ඩාල වෙන්න කියලා. උඹනේ චණ්ඩාල වෙන්න. ඉතින් මේ විදිහට මේ චණ්ඩාල කියලා බණිනවා. අපි මේකට කියනවා චණ්ඩාල වාදෙන් බණිනවා කියලා. ඉතින් මේ චණ්ඩාල වාදෙන් බැනපු පව නිසා ඇයට ඊළඟ ආත්මේ ඉපදෙන්න වෙන්නේ उत्तर मधुरा नुवर चंडाल चंडाल मलपूजा प्रार्थना मलपूजा सुंदर रूपया මීරි කටහඬ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ පින නිසා ඇයට ඒ ආත්මේ ඉතාම සුන්දර දකින්න පුරුෂයන් වශයෙන් ඉතාම සුන්දර රූපයක් ලැබෙනවා ඉතින් මේ විදිහට මේ ස්වර්ණ තිරක තරුණ වියට එළවෙනවා ඉතින් මෙයාගේ රූප සෞන්දර්ය අහන දකින්න පිරිමි ඇය පතාගෙන යනවා හැබැයි ඇය නියෝජනය කරන්නේ අඩු කුලය චණ්ඩාල කුලය. ඉතින් ඇය චණ්ඩාල කියලා ඇහුවාම කුලවතුන් බය දුන්නා. එතන බය දුන්නා. මේ මොකද කුලවතුන් අඩු කුලෙන් ස්ත්‍රී පාව ගන්නේ නැහැ. ඊළඟට මේ චණ්ඩාල නායකයාගේ පුත්‍රයා ඇගේ රූපය අහලා සොන්තර රූපය අහලා ඇයට විවාහ යෝජනාවක් එනවා. ඉතින් ඇය ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ වෙනකොට ඇය කල්පනා කරමින් ඉන්නවා
විවාහ වෙන්නේ බ්‍රාහ්මණකෙක් විතරයි වෙන කිසිම තමාගේ සමාන කුලයකින් විවාහ වෙන්නේ නැහැ කියන අදහසේ ඇයි ඉතින් ලැජ්ජාවට පත් වෙච්ච චණ්ඩාල බ්‍රාහ්මණ පුත්‍රයා රජතුමාව හම් වෙනවා හම් වෙලා තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණ පිළිබඳව කියනවා ඒ වෙලාවේ ඒ රජමාලිගාවේ සේවය කරමින් ඉන්නවා ස්වර්ණමය තාත්තා අපි එයාට කියනවා චණ්ඩාල බ්‍රාහ්මණය කියලා මේ කතාවේ චණ්ඩාල බ්‍රාහ්මණයව කැඳවලා චණ්ඩාල පුත්‍රයා බ්‍රාහ්මණ නායක පුත්‍රයා රජතුමාට කියපු කතාව ඇත්තද කියලා අහනවා මේ ඇත්තද ඔබේ දුවක් ඉන්නවා කියලා කියන්නේ මේ චණ්ඩාල කුලයෙන් විවාහය වෙන්නේ නැහැ ඇය විවාහ වෙනවා කියන්නේ බ්‍රාහ්මණ කුලෙ විතරයි කියලා දුවක් ඉන්නවා කියලා ඒකට බ්‍රාහ්මණ චණ්ඩාල බ්‍රාහ්මණයා උත්තර දෙනවා එහෙම කෙනෙක් ඉන්නවා ඒකට රජතුමා දෙන පිළිතුර තමයි එහෙනම් පංචමතුරාණුවර ඉන්නවා උද්දාල කියලා බ්‍රාහ්මණේ ඔව් ස්ත්‍රීන් පිළිකුල් කරන කෙනෙක් ඔබ පුළුවන් නම් ගිහිල්ලා ඔහුව ඔබේ දුවට පාවා දෙන්න කියලා කියනවා ඉතින් මේ පණිවිඩය ගිහිල්ලා තාත්තා දුවට කියන චණ්ඩාල බ්‍රාහ්මණයා සුවතරට කියනවා ඒක සුවතරට තාත්තට කියනවා තාත්තා බය වෙන්නවා අනිවාර්යෙන්ම මම ඔය උද්දාල බ්‍රාහ්මණයව මගේ ග්‍රහයට ගන්නවා ඉතින් මේ විදිහට හිතලා වැඩි කල් දාන්න නැතුව පහුව දාන්න ලස්සන නැදගෙන එීම යනවා උත්තර මදුරායින පංච මදුරාණුවරට මෙහෙම යනකොට හරි අපූර්ව සිද්ධියක් වෙනවා අතලමගදී රජ කෙනෙක් හම්බ වෙනවා මේ දෙන්නට ඒ කියන්නේ චණ්ඩාල බ්‍රාහ්මණට සහ සොන්දිරට හම්බුනම චණ්ඩාල බ්‍රාහ්මණයා තමන්ගේ දුව පිටිපස්සේ තියාගෙන තමන්ට මොනවද වෙන්න තියාගෙන රජතුමාට වීණා වාදනය කරලා දෙන්නා. ටිකක් වෙලා ගියාම ස්වර්ණතිලක චුට්ටක් තාත්තගෙන් මෙහාට ඇවිල්ලා තමන්ගේ අරමුණ වහන් ඉන්න සලුව පොඩක් නැහැ කරලා මේ තමන්ගේ මූණ පෙන්නවා. ඒ මූණ පෙන්නුවාම අර රජතුමාට උන්ගෙන් දැන් අමතක වෙනවා. මොකද ඇයි ඒ තරම්ම සුන්දරයි. ඊට පස්සේ අහනවා මේ ඔබ සස්වාමික ලස්වාමික ඊළඟට ඇය කියනවා මේ අස්වාමිනේ ඊට පස්සේ කියනවා මේ අපි චණ්ඩාල කුලේ ඒකට රජු බිය වෙලා මොකද චණ්ඩාල කුලෙන් රජ කෙනෙක් විවාහ කරගන්න බෑ මේ වගේ සුන්දර රූපයක් ලැබෙන්නේ නැත්නම් ජීවිතේ වැඩක් නැහැ කියලා ඔහුගේ කඩුවෙන් ඔහු බෙල්ල කපාගෙන බෑනවා ඊළඟට ওই විදිහට ඉතුරු සිද්ධි කතාවේ දැනන්නේ නැහැ එහෙම සිද්ධියක් වුණා කියලා කියනවා ඔය විදිහට රජවරු පස් දෙනෙක් මේ ස්වර්ණතරගේ රූපේ දැකලා ඇයට වශී මිලක ලබා ගන්න බැරි හින්දා තමන්ගේ ගෙල තමන්ගේ කඩුවෙන් සිඳගෙන මැරලා යනවා. දැන් බලන්න මෙන්න මෙතන ස්ත්‍රී පිළිබඳව සාම්ප්‍රදායික අදහසක් කියවෙනවා. ඒ අදහස තමයි ස්ත්‍රී කියලා කියන්නේ පිරිමියා විනාශ කරන මර උගුලක් අම්ම බලන්න තමයි. ඇය පතන්නේ දැන් මෙන්න මේක තමයි සාම්ප්‍රදායික කතාව වල තියෙන්නේ ඊළඟට යම පංචමදුරා රාජමැදුරට තාත්තයි දුවයි රාජමැදුරේදී උද්දාල බමුණ බඳපුටුවක් තියාගෙන පැත්තක ඉඳගෙන ඉන්නවා රජ වාසලේ රාජසභාවේ ඊළඟට ස්වර්ණරේ පියා ඒ කියන්නේ චණ්ඩාල බමුණ තමන්ගේ වීණාව රජුට වාදනය කරලා පෙන්නන ඒ වෙලාවේ ඉතා විමසිලිමත් වෙනවා ස්වර්ණතිලක ඇය එතන ඉන්න කෙනෙකුට අහනවා උද්දාල බමුණ කියලා කෙනෙක් මෙහි ඉන්නවද කවුද එයා කියලා ඊට පස්සේ කියනවා අර බඳපුටු ඉඳගෙන ඉන්නේ උද්දාල බමුණ කියලා කිව්වහම මේ ස්වර්ණතිලක ඇගේ මූණ ආවරණය කරන් හිටපු සලුව මදක් ඈත් කරලා ඇස්කුන් බැලම අපි කියනවා කටාක්ෂ නිරීක්ෂණ යන්න හෙලනවා මේ උද්දාල බමුණ උද්දාල බමුණ මේක දැකලා ඇත්තටම උද්දාල බමුණට සිහි කල්පන නැතුව යනවා. ඔහු ටිකකින් සිහි කල්පනාව එනවා. ඇවිල්ලා කියනවා මට ඒ කාන්ත විවාහ කරගන්න ඕනේ කියලා. ඊළඟට එයාගේ යාළුවෝ කියනවා ඒ චණ්ඩාල ස්ත්‍රියක් මේ එයා විවාහ කරගන්න බැහැ කියලා. ඉතින් චණ්ඩාල බ්‍රාහ්මණයා උද්දාල බ්‍රාහ්මණයා තමන්ගේ ගෙදර කෙඳිරි ගඟා යනවා
දැන් මෙතන තියෙන දේ තමයි අපි මේක මුලිනුත් අපිට හම්බුණා ඒ තමයි රජවරු පස් දෙනෙක් මෙලික බලන්න ස්ත්‍රියන් නිසා දැන් මෙතන ඉතා වැදගත් ඉතා වැදගත් ඉතා මුසස් උගත් බමුණෙක් ඒ සියල්ල අතහැරලා ස්ත්‍රියක් නිසා ඉතා මේ දුකට පත් වෙනවා ඔහු ගෙදර ගිහිල්ලා නොකන මේ විදාවගෙන ඉන්නවා ඊළඟට ඇය නොලැබුණොත් මේ යන මට්ටමේ අර අපි සින්දුකුත් එහෙම මේ යන සූදානම් පරිදමරන් කියලා ඒ විදිහට උද්දාල බමුණ ඉතාම ශෝකයෙන් ඉන්නකොට අවසානයේ ඔහුට ඇය විවාහකට සිද්ධ වෙනවා මොකද එහෙම දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම උද්දාල බමුණ මැරෙනවා ඉතින් උද්දාල බමුණට ඇයව හම්බුනහම ඔවුන් සතුටින් ඉන්නවා ඔහොම ඉන්නකොට මේ උද්දාල බමුණ තමන් සිසුන් උගන්වන්න යන්නේ නැහැ ඒ වගේම රාජසේවයට යන්නේ නැහැ ඉතින් සිසුන් කල්පනා කරනවා මේකට මොකද්ද කරන්න ඒගොල්ලෝ සියලු වැරදි පටවනවා ස්වර්ධනයට ඒගොල්ලෝ හිතනවා ස්වර්ධනයට හින්ද තමයි මේ වැඩේ වෙන්නේ ගුරු රැකට ගන්නම් දෙන්නේ නැත්තේ ඒක නිසා හොඳ බලේ තමයි ඇයව මරා දමන කියන අදහසට සිසුන් ටික තැමෙනවා ඊළඟට ඔවුන් මේ සඳහා උපක්‍රමයක් පාවිච්චි කරනවා ඒ තමයි මත්තු ඇටෙක් ගෙනල්ලා පාරේදී ඇයව මරලා දානවා ඒ ඔක්කොම සැලසුම් කරලා ඇයව ගෙදරින් පිටත ගන්න එදා උද්දාල බමුණ රාජසේවයට ගිහිල්ලා ගන්නවා අරගත්තට පස්සේ මේ ඇතා එනවා ඇතා ඇවිල්ලා මාවතේදී මේ ඇයව දැකලා ඇත්තටම මේ ඇතාගෙන් අපි කියවෙන්නේ සොෆ්ට්වෙයාර් අප්සෙට් වෙනවා ඇතාගේ සොෆ්ට්වෙයාර් අවුල් වෙනවා ඇතා මේ ස්වර්ධනකම අරගෙන කුම්බස්තරට තියාගන්නවා සාමාන්‍යයෙන් මේ මේ විදිහට මේ මද කිපුණු මේ විදිහට මත් වෙච්ච ඇතේ කොයි වගේ සිද්ධියක් වෙන්නේ කියලා මරලා දානවා ඉතින් බලන්න කතුවරයා එතනදී ස්ත්‍රියව තවත් පහත් කරනවා ඒ කියන්නේ සත්තු මේ ස්ත්‍රිය නිසා උඩ වෙනවා උදාහරණයක් විදිහට සිංහ භාවයේ සිංහේ පවා මේ ස්ත්‍රියක් නිසා කාමශක්ත වුණා ඊට පස්සේ කුම මේ කුමාර සිසුන් කරපු කාර්ය ඉටු කරගන්න බැරුව ගැතා මැරුවේ නැහැ ඊට පස්සේ මේගොල්ලෝ කල්පනා කරලා පහවදා මේ ස්වර්ධිර බව වෙනම කුලියට මිනිමාන කට්ටිය දන්වලා මරලා දානවා ඉතින් ඇයගේ සිරුර ඉතා සුන්දර සිරුර දවසයක දාලා නවනවා ඊට පස්සේ උද්දාල බමුණ වෙනම දවසයක් බන්දලා ඔහු ඒකට වෙනවා මරනවා